අනුර කුමාර දිසානායක මැතිතුමාගේ සැලැස්ම ඕක ඔය විදිහටම තිබුණා. එතුමා කිව්වා වසරකට දෙවරක් බැගින් පඩි වැඩි කරනවා කියලා. වසරකට දෙපාරක් වැටුප් වැඩි කරන්න නම් වැටුප් වැඩි කිරීම කරන්න ඕනි ජනවාරි මාසෙයි ජූලි මාසෙයි. එහෙනම් රනිල් වික්‍රමසිංහ මහත්තයා කිව්වේ බොරු සැලසුමක් නැහැ භාණ්ඩාගාරයේ අනුමැතිය අරන් නැහැ. හරි. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ වැටුප් වැඩි කිරීම අපිට එපා. අර ඔබතුමා දෙනවා කිව්ව එක දෙන්නකෝ. දැන් ඔබතුමානේ බලේ ඉන්නේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා නෙවෙයි ඉන්නේ. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහත්තයාට බැට දෙන එක නතර කරලා තමන් දුන්න පොරොන්දුව. ඒක දුන්නේ නැහැ කියන්න බෑනේ. ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙනවා වසරකට දෙපාරක්. වසරකට දෙපාරක් දෙන්න නම් සමාන කාලවලිනේ වැටුප් වැඩි කිරීම කරන්න ඕනේ. එහෙනම් ජනවාරියේ ජූලි මාසේ. එහෙනම් ජනවාරියේ වැටුප් වැඩිවීම දැන් මුදල් වෙන් කරන්න ඕනේ. දෙනවද නැද්ද කියලා කියන්න ඕනේ. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ඇඟේ එල්ලෙන්නේ නැතුව Step into a career in business. After A levels, join IIT. Register now. ඒක අමතක කළා දාන්න. එයා පරාදයි. ඔබතුමා පොරොන්දු වුණ වැටුප් වැඩිවීම දෙනවද නැද්ද? එච්චර අපි අහන්න. එහෙම නැත්තම් කියන්න ඕනේ. අනේ දිනයි කියලා හිතුවේ නැති හින්දා ඒකත් පරිදී කියන විශ්වාසයෙන් කිව්ව බොරුවක් කියලා. මේ රටේ ජනතාව හරි වැරදි දිනන් නැති වෙයි කියලා හිතාගෙන ලොකු බොරු කිව්ව කට්ටියක් දිනවල දැන් කරලා පෙන්නපන්කෝ කියලා මේම අසීරුතාවයට පත් කරපු ගැන ජනතාවක් කියන්නේ. මේ එතුමන්ලටම බයින් එක වැරදි. ඒගොල්ලෝ හිතුවේ නැහැ 100%ක් තියෙන අපි එකපාරට මේම රටක් බාර දෙයි කියලා. ඒකින්ද අර අවුරුදු 60ක් තිස්සේ ඒගොල්ලෝ සුන්දර පොරොන්දු දෙනවා. ඒ කවදාක බලෙන්නේ නැහැ කියලා හිතා හිටියේ. හැරිලා බැලින්න ජනතාව එතුමන්ලා හිතුව ප්‍රධාන විපක්ෂය කරයි කියලා බැලින්න ඊට වඩා පොඩ්ඩක් අර හයි ස්පීඩ් වාහන ආවම නතර කරන්න උන්ට පොඩ්ඩක් පහු කළා නතර කරනවා. ඒ වගේ වැඩක් තමයි මේ ආණ්ඩුවටත් වෙලා තිබෙන්නේ.